මස් දන්නන්ම ඒ යුනිසෙප් ආයතනෙන් ඇවල හිටපු විශේෂත්්යෙක් නැතන් ඒ යුනිසෙප ායතනය නියෝජිතෙක් විශේෂ ප්‍රකාශයක් කර ශ්‍රී ලංකාවේ මන්ද පෝෂණය ගැන. එකදිත් විශේෂත්වය තිබෙන ළමා මන්ද පෝෂණය ගැන තමයි එතුමාගේ සඳහන තිබුණේ ලංකාව ඉතාමත් දරුණු නරකතත්වයට පරිවර්තනය වෙනමයි කියලා. එක ලෝකෙන්න් ළමා මන්ද පෝෂණය අතින් ශ්‍රී ලංකාව ගෝලීිය වශයෙන් හයවනි ස්ථානයට. එක්කම ආසියාවේ දෙවනි ස්ථානයට පත්වෙලා තිබෙනවා. මේක හොඳ දර්ශකයක් නෙවෙයි. ඒෙන් පෙන්ලදිලතින කාරණාවට අනුව මන්ද පෝෂණය නිර්මාණයවීම නිසාම. මෙරට සමස්ත ැ සමස්ත අනාංගත පරම්පරාවම පත්වන අවදානම් පිළිබඳව අපි සිතය යුතුව තිබෙනවා. දැ මේක ප්‍රධාන වශයෙන් බලපාලා තිබෙන්නේ පෝෂණීය ආහාර ලබාගැනීමට ලංකාවේ පවල්ලොලින් සීයට හැත්තෑවකට හැත්ත පහකට බැරි නිසාම මේ දරුවන්ගේ මන්ධ පෝෂණය වැඩිවවා එකකිනක තමයි සඳහන් වෙන්න. මේ නිසා යුනිෂස පාර්තන විේෂ ඉල්ලි මක් කර ඇතිබුණන ෝකෙන්ම. ශ්‍රී ලංකාවේ මේ ළමා මන්ද පෝෂණය දුරුකර ගැනීම සඳහා සහය වෙන්න කියලා ආහාර පෝෂණී ආහාර සහ ඒ සඳහා අවශ්‍ය බහෙත්හෙත් ලබ දෙන්නට කියලා විශේෂ ඉල්ලිමක් කරළ තිබෙනවා. මේ තත්ත්වය හමුුවේ අපි මූුණ දෙන ආර්ථික දරිද්ධතාවය. ලුපටුවෙන් සලකන්න පුරුවන්කමක් නැහැ. විශේෂම කියන්න ඕනේ ළමා මන්ධ පෝෂණයා වැඩිවීම හරහා මත්තු පරම්පරාව මූුණ දෙන අභියෝගයේ. ඒක වේ අප දරුවන් අනාගත බුද්ධ බුද්ධවතුන් හට පරිවර්තනයවීම ඒගේ නිර්මාණකරුවන්වීම නිර්මාණ ශීලීවීම එහම පිටිම බිඳ වැටනවා. දැම් මේකට කෞත වග කියන්න ඕනේ. බොද ලංකාව අප එක්තරා විදිියක සෞඛ්‍යාතින් අධ්‍යාපනයතින් ඉදිරියෙන් හිටියා. නමුත් පසුගිය වසර කීපය තුළ. ඒේරටේ ර්ථික විදගටීමත් ඒවගේ සැලසුන් සාහකත නොවන ආකාරයට ක්‍රියාකිරීමත් හේතු කරගන මේ ආකාරයෙන් ආහාර ලබාගැනීමේ බරපතල දුර්වලතාවේ නිසා ප්‍රශ්නය නිසා දරුණුතම බලපෑම සිදුවන්නේ දරුවන්ට කියන කාරණය ඉතාමත් දැඩිලෙස අපි ප්‍රකාශ කරන්න ඕන. ජුනිශ පාර්තනය ප්‍රකාශ කරන පරිදි. මේ තත්වය නැවත පරිවර්තනය කරගන්න නිවැරදි මාර්ගයට කළයිතු එක මද. දරුවන්ගේ පෝෂණය වැඩිකිරීම සඳහා වශ්‍ය පියවර ගැනීම ඉති මේකට රජය ඉදිරිපත් කරන සැලසුම කුමක්ද දැන් යුනිසෙප්පගේ ජාතියන්තර ආයතනයක් මේ විදිට කියත්දිත් මේ විදි පෙනලා දෙද්ද ආණ්ඩුවක් කිසිම අවස්ථාවක මේ පිළිබඳව අදහසක් ප්‍රකාශ කරන්න එම නැත්තං යුනිසෙප්ායතන මේ වාර්තාවට අනුව ක්‍රිය කරන ආකාරය පිළිබඳව ප්ටට යමක් කියන්න ආ්ඩුව අසමත්තුවෙලා තිබෙනවා වාර්ාව පිබඳව ආයතනය ඊයේ ප්‍රකාශ කළේ. නමුත් අද වෙනතුරු රජය අසමත් වෙලා තිබෙනවා දරුවන්ගේ මන්ද පෝෂණ තත්ත්යෙන් ගලවාගැනීම සඳහා. අනුගාමනය කරන්නේ කුමන්න පියවරද්ද කියලා අඩුගානේ රට කියන්න. අඩුගානේ පාර්ලිමිේන්තුට කියන්න. අඩුමගානේ රට ජනතාව දැනවත් කරන්නත් ආණඩුුව අසමත්වීම ගෙන අපිතාමත් කනගාටුවයෙනවා. ඉසාක් ප යාාන්ුවොඩ කෙරවා මේ තත්ත්වය සුළුවෙන් සලකන්න එපා. අර තෙල් පෝලිංක් දැනකතා කරාවගේ. ඒවගේම පොහොර ගැන කතාකරාවගේ තව දුටත් ත්‍රවට්ටන්න පුළුවන්කමක් නෑ. මොද මේ රැවට්ටීම රහා දරුවන්ට මෝන දෙන අවාසනාවන්ත තත්ත්වය ඉතාමත් බරපත තත්ත්වයක්. ඒසා පිවිශේෂයෙන් මතක් කරනවා යුනිශ් ආයතනය පෙලා දිලතින පරිදි. ළමා මන්ද පෝෂණය මෙආකාරෙන් වැඩිවීම සම්පූර්ණ වගකීම ආණ්ඩුව භාරගතටයුතුයි. එකට පිළියන් ආණ්ඩෝ යෝජනා කළයුතුයි ඒවගේ ආ්ඩෝ විශේෂෙන්ම මේ පිළිබඳව අනුගමනය කරන. යවර පිළිබඳව රටත් ජනතාවත් දනමත් කලේ තු ඉ කියලාපි ඉල්ල සිට කැති. ඊට අතරව මේ පවුල්ලල ආහාර හිදය පිළිබඳව. ඒවගේ දරුවන්ගේ මන්ද පෝෂණය ඇතිවෙන්න පෝෂණ ආහාර නොමැතිකම පිළිබඳව යම් ආහාරක වැඩ පියවලක් ජාතික වශයෙන් ක්‍රියාත්ම කිරීමත් අවශ්‍යයයි කරට ජාතියන්තර සහයෝගේ ලබාගන්නවෙයි. ලොක ආහාර සංවිධානය වගේ ආයතන යුනිශ් පායතින වගේ. ආතන එක්ස ජාතින්ගේ සංවිධාන වගේ ආයතන වලින් ආදාරාරගෙන හරි මේ දරුවන්ගේ මන්ද පෝෂණය දුරන් කරන්න ආණ්ඩුව වහා යම් වැැඩපියුලක් ක්‍රියාත්ම කරන්නගෙන ආයාචනය අපි ඉතාමත් කරුණාවෙන් රජයේ බලධාරීන්ගෙන් රජයෙන් ජනාධිපතිවරයගෙන් ඉල්ලාසිට කැමති. දෙවනුව තමුණනාාස දකි ඇති දැන් නැවතත්. පෝලිින් ජුගේ ආරම්භවෙලා තිබෙනවා. මේ පෝලි යුග කියෙන මම කිවේ තමුණාසලා සතියක් දෙකක් ටිකක් සතුටෙන් ඇති තෙල් පෝලිින්ග අඩුනයි කිය. මුත්මක සිදල ලතිබන්නේ කිව්වාර් කෝඩ්ඩ්ක් හරහා සංකේතයක් හරහා ඒ කේතය මහජනතාවට ලබා ගන්න කියලා තෙල් පෝලිම් පාලනය කරන්න ආඩු උසහරා මිසක තෙල් හිග යන ඉල්ලුමට අනුව සැපියම ලබා දෙන්න ආඩුක් කිසි විටික ක්‍රා කේ නැෑ. ඒ කිසි විට ක්‍රියාකරේ නැති නිසා තමයි අද තවදුරටත් කිව්වාර් ක්‍රමය හඳුන්නාදීම හරඋනත් නැවතත් වතක් තෙල් ප ෝලිින් ඇති වෙන්න ටගර තිබන්න. ැ සමාරයිකව දැන් ජනාජිපතිවරය පත්වනාම ඔන්න තෙල් පෝලිින්ටිකත් අඩුරලා කියලා මොනහඩදුවත වෙලා තිබෙන්නේ. කරපු එකම දේ තමයි ඉල්ලු මට අනුව සැපවුම ලබාදන්නේ නැතුව කිව්වාර් කේතයක් හරහා පාලනයක් ඇති කරන්න උත්සහ කලා තෙල්ල බාගෙනින් පිබඳ මජනතාව අදහිරය කරන්න. දැම් මොකද වෙලා තිබෙන්නේ. තමුණ දකින්න ඇැති ලංකාවේ වාහන ලක්ෂ සුවක් විතර තිබෙනවා. මේ අසුවෙන් ඔක්ටෝම්බර් පහලවත් ගෝස් පහලවත් විසි දෙකක්ත් අතර. ලියාපංච වෙලා තිබෙන්නේ වාහන ලක්ස හැටක් පමණයි ඒත් ලක්ස විස්්සකට වැඩි ප්‍රමාණයක් කිව්වාර් සංකේත අත්තේ ලියාපංචලා නෑ. එ කිවවාර් කේතේ අයටතේ ලිය නොවී ලක්ෂ විස්සක් මිලින දෙකක් වාහන තාමත් එලිය ඇතිබෙනවා. ඉට අමතරව කිවවාර් කේේ අත්තේ ලියාපංචච්චේ ලක්ස හැට සඳහා ආණ්ඩුව තෙල් මුල්ලුමනින්ම්ම වෙංකරත් දැන් දෙන්නේ ත්‍රීවිල ෙක්කට ලීටර්න හතරයි. बा कार एककत, एकत, एक कट लोरी एक कट लीटर बसाई मोटर एक ना लीटर हतरा